മിസ്റ്റർ അഭിലാഷ്? മിസ്റ്റർ അഭിലാഷ് ഏവലാവ ലിഹിനിത്തക്ക് മാറ്റിട്ടാണ് ഏ വകേ ദയാക് വെന്നേ ഷി ഇക്ക് തത്പരേക്കും മട്ടി ഇഗ്മാം വേണ തിബുണ കോൾ കറല ബലുവത് മമ മേ താമത് കഥാ കരൻ ട്രൈ കരനവ നോ ആൻസർ അപേക്ഷ മാൻ ലിഹിനിട തുവാല കര ഈട പാസേ മാൻ ലിഹിനിട ജോബ് എകക് ഹോയല ദുന്നി ඇත්තටම ලිහිණි ගැන අනුකම්පාවෙන් නෙවෙයි. හොඳට හොයලා බැලුවොත් මං ඒක කරේ හිත හදාගන්න. ඒක ගැනම පැහැදිලි කරන්න ගිහින් හරයා කාට ලිහිණිව හිර කරගන්න ලින්ක් එකක් හදලා දුන්නා වගේ එකක් උනේ. මිස්ටර් අබිලාෂ් ඒ හැම දෙයක්ම ඔයා අතින් වෙච්ච වැරදි. අපි ඇත්තට මූණ දෙන්න ඕනේ. උපේක්ෂා කියන කතාව ඇත්ත බං. ඔබ මෙතන නැටුවට ඒකේ දෛවය වෙනස් කරන්න උඹට බෑ. හැමෝම හොයන්නේ උඹව බං. මම බොරු ටිකක් කියලා ෂේප් කරා. ඒවා ඔය අතේ මාට්ටු වෙන හදනකොට තමයි මම මේ ආවේ. යමං ඉති. මේ ඔබ හොඳටම දන්නවා මම මේ වෙලාවේ ඉන්නේ නෑ කියලා. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔබ මට කියන්නේ මේ 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 ඇතුළේ ඉන්නේ උන්ගේ ලොරි ටෝක් වලට හූමිට තියන්න බොරුවට හිනා වෙවි ඉන්න එන්න කියලාද? අබිලාෂ් ඒකි ගියේ ඒකි බඳින්න ඉන්න එකත් එක්ක. ඔබ මෙතන කොච්චර කෑ ගැහුවත් ඌව නතර කරන්න ඔබට බෑ බං. මට පුළුවන්. කොහෙද මිනිස්සු යන්නේ? ඈ කොහෙද යන්නේ? මිස්ටර් අබිලාෂ් නවතින්න. කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ. අබිලාෂ්! ලසන්තයි ටිකක් හෙමින් යමුකෝ. දැන් ඇද්ද? ඈ මේකන්? ඔය පොඩ්ඩින් අරපු ඇනික හැප්පෙනවා. අනේ ප්ලීස් අපි හෙමින් යමුකෝ අයියේ. ආයියේ යොන්න ඉවිගේ බින්දුවටම අටක. දැන් මොකද්ද පැටියෝ කියන්නේ? ඈ මොකද කියන්නේ? මම උඩ වැඩක් කරගත්තේ. ඕන විදියට යන්න දුන්නා නම් ඉවරයි. පාර දෙපැත්ත කිසිම කෙනෙක් පේන්නේ නැහැ. පිටිපස්සේ සීට් එකට ඉන්න නේද හදන්නේ? දැන් ඔයාට ඕන විදිහට ඔයාලනේ නවත්තලා දෙන්න. මෙතන හරියම නිෂ්කලංකයි නේද ලීනේ? කතා කර කර ඉන්නේ යන්නේ. අනේ අපි අමුලසන්තයි ගොඩක් රෑ වෙලානේ. රෑ වෙලා අර පාටියට වෙලා තව රෑවෙනකන් හිටියනම් ඔයාට රෑවෙනව දැනෙන්නේවත් දැන් තමයි දැනෙන්නේ. අනේ ලසන්ත අයියේ මම එළියට ආවේ මගේ යාළුව උපේක්ෂා හොයාගෙන. උපේක්ෂා හොයාගෙන අර හොයාගෙන කතා කර කර හිටියද යාළුවත් එක්ක නේ? ලසන්ත අයියේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඇස් දෙකෙන් දැක්ක පළියට කිසි දෙයක් විශ්වාස කරන්න එපා කියලා. අනේ අපි ගෙදර යමු. දන්නවනේ ලීනී මේ ලසන්ත ආගමක් දහමක් නැති මිනිස්සයා තව තව ළඟට එනවා. අනේ දෙයනේ මම දැන් මොකද කරන්නේ? ලගිමින්ිට බල්ලෙක්ින් වැඩිලා යන්නේ. කවුරු හරි ආවා. මට මොකද්ද කියන්නේ? මට මොකද්ද කරන්න කියන්නේ? මර ගානක්වත් නැහැ. කවුරු හිටියත් මොකෝ. කොන් ඉතේ මේ මිනිස්සු හොඳටම බීලා ඉන්නේ. යන විදියට අනෝයි ඉස්සර පාරේදී දෙන අස්සරින් ගන්න
මට මොම මිස්ටර් අභිලාෂ ඔයා බහින්න එපා මං යන්නම් කෙන්දන ආදරේ ඉස්සර එලිවල්ස් කරලා ගෙදර ඉන්න කාලෙ හැම උදේකම එළි වුණේ මේ වගේ. ඒත් ඒ හැමදාම එක බලාපොරොත්තුවක් තිබුණා. ඒ මට හොඳ රිසල්ට් එකක් දෙයි කියලා. උදා වුණු ඒ කම්මැලි දුක හිතෙන දවස් ඔක්කොම අමාරුවෙන් ගෙවලා දැම්මේ ඒ බලාපොරොත්තුව හින්දා. ඒත් අද මට බලන් ඉන්න තියෙන්නේ ලසන්තත් එක්ක ගත කරන්න වෙන ඒ දුක හිතෙන අනාගතයට දවසින් දවස ලං වෙනවා කියලා විතරයි. ලොකියේ අම්මේ කාමරයට වැදිලා කල්පනා කර කර හිටියා කියලා හමුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ලොකියේ. යම් කුස්සියට දෙන්නත් එක්ක දවල්ට උයමු. අම්මේ නංගි ගියාද? බාප්පා උඹේ තටු කපලා ගේ මුල්ලට කරලා අන්තිමට උඹේ තටු දෙකක් දෙනවා ඒ කිට ඉගිල්ලෙන්න. මොනවා වුණත් පොඩි වාසනාවන්තයි අම්මේ. ජීවිතය ගැන සැහැල්ලුවෙන් ඉන්නකොට ප්‍රශ්න පේන්නේ. ඒ වුණාට මට බය පොඩිගේ ඇස් දෙකට කඳුළු පුරව ගන්න දවසක් එයි කියලා. එදාට අපි කාටවත් එයාවනම් සනසන්න බැරි වෙයි අම්මේ. මං ඉන්නේ උඹලා දෙන්න ගැනම හිතේ ගින්දරේ. යම් කුස්සියට මං කොලකඳ පොඩ්ඩක් ඇදුවා. උඹ ආසයිනේ? යමු අම්මේ. මම අපිලාෂ්. ලිහිණි මට ඔයාට කතා කරන්න ඕනේ. ඔයා කෝල්ස් ආන්සර් නොකර හිටියොත් ආන්සර් කරනකම්ම මම ගන්නවා. ෆෝන් එක ඕෆ් කරොත් ගෙදරට එනවා. ඒ නිසා හොඳම දේ කෝල්ස් ආන්සර් කරන එක. හෙලෝ හෙලෝ. ඇයි වෙච්ච හැම දෙයකටම සෝරි කියන්න කතා කරේ? සර් දැන් සෝරි කිව්වනේ, එහෙනම් තියන්න. සොරි කියලා වැඩක් නෑ කියලා මන් දන්නවා. එහෙනම් මොකටද සර් සොරි කියන්නේ? ඊයේ රෑ එළි වෙනකම්ම මගේ නංගිත් එක්ක FB එකේ chat කරලා උදේ මට කතා කරලා සොරි කියන්න හදන්නේ නංගි ක්ලාස් එකේ නිසාද? අහිංසක කෙල්ලන්ගේ ජීවිත කියන්නේ සෙල්ලම් බඩු නෙවෙයි සර්. ලිහිණි, ඔයාට ලොකු වැරදීමක් වෙලා. ලිහිණි ලිහිණි කොහොමද මචං මූඩ් එක? මූඩ් එකද? මූඩ් එක ෆයර්. වැඩේ පිච්චිලා ආයිද මචං? ඔබ වෙඩි බෙහෙත් ලං කරන්න නැතුව ෂේප් එකේ වැඩේ ගොඩ දාපන්. හරි. මේ දවස්වල යන්නෙම හිට් විකට්. බලමු. මං ගිහින් බලන්න. ඕකේ සුමනසිරි, ඕකේ. අපි හැම අවුරුද්දෙම දන්සල් වලට සල්ලි දුන්න තමයි. මිනිසුන්ට අමාරු කාලේ ඉන්නවා. I am very sorry සුමනසිරි. මේ පාර දෙන්න වෙන්නේ නෑ. නෑ නෑ, එහෙම කතා කරන්න එපා සුමනසිරි. මහත්තයාගේ නෝනාගේ වෙනස නෙවෙයි මෙතන තියෙන්නේ. මම වැඩ කරන්නේ කම්පැනි ප්‍රොසිඩියර් එකට අනුව. ඕකේ. බයි. මොකද ඒ පාර? අම්මේ, ඉස්සර මම පුංචි කාලේ කම්පැනි එකට එන්න කැමතිම නෑ. ගෙදරදී ආදරෙන් කතා කරන අම්මා කම්පැනි එකේදී හරිම වෙනස්. මොනවද ඕන? සල්ලිද? එහෙම නැත්නම් පීට්සා? නෑ, ඒකක්වත් නෙවෙයි අම්මා. එහෙනම් මේ අම්මා, මේ මං අම්මට ජොබ් එකට ගන්න කියපු ගර්ල්
ලිහිනි ඉතින් මේ ඒ ගර්ල් දැනගෙන මම එයාව ජොබ් එකට ගත්තේ කියලා එයා ඒ ජොබ් එකට එන්නේ නැහැලු අම්මා අම්මට විතරයි ඒ ගර්ල්ව ආයේ ජොබ් එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ මොකද අභිලාෂ් සෝයා අයිස්ක්‍රීම් මං කිව්වනේ ලසන්තයි මට බෑ සෙම පත්තරුත් අයිස්ක්‍රීම් එකක් වගේ ඔයා දැක්කම හීනියට හිත යති හීතලක් කලාගෙන යනවා මේ මනුස්සයා බලාගෙන ඉන්න හැටි දැන් පැය ගානක් වෙනවා මට යන්න දෙන්නෙම නෑනේ මේ නෙනේ අයිස්ක්‍රීම් එකක් කෑවා කියලා මිනිහෙන් මැරෙන්නේ නෑ කන් නැත්නම් එනකම් මං කව මෙහෙට පිස්සුද මිනිස්සුන්ට තමන් අකමැති දේවල් මොන විදියට දුන්නත් වැඩක් නෑ අකමැති දේ අකමැතිම තමයි ඇත්තද ඕකෙ තින් උඹ මට අලුතෙන් කියන්න ඕනෑනේ මට අකමැතියි කිය මං ඒක මුලින්දම්ම දන්නවා මට කැමති කෙල්ල ඕන තරම් ඉන්නවා සල්ලි ගස්සල හැදෙනවා නම් කෙල්ල වඳුරන්ටත් ආදරය කරන කාලයක් නෙමේක හැබැයි මට උනේ උඹේ ආඩම්බරකම් මගේ ළඟ දූවිලි පොදක් වගේ නැති කරලා දාන්න මේ ඔය හරිය මූද ගැඹුරු නෑ අව ඈතට යන්න. ඈතට ගිහිල්ලා ගියත් මං ඇවිල්ලා බේර ගන්න. හොඳද? මූද පැනලා මැරෙනවා නම් එහෙම මැරෙන්න තිබුණේ මීට අවුරුදු ගානකට කලින්. මං යනවා ගෙදර. ඒ ලිහිණි. ලිහිණි. නවතින්නකෝ. නැන්දේ. මේ කොලේනි. කෙල්ලගේ කකුල් කැඩෙද්දී හැදෙනකන් ඇවිද්දෙව්ව මදිවට. දැන් මෙහෙටත් ආවද? ඒකිට කලන්තේ වගේලු කලන්තේ වගේලු රෑ පාටි ගාන රස්තිය අදු වෙනකොට එක එකත් එක්ක කිසිම මාරුවක් නැහැ ලිහිණි මේන එන වෙලෙට මොන මල කරදරයක්ද දෙයියනේ මේ මේක කීසරයක්ද මගේ කෙල්ලට එදා ඉඳලා නිවදන්නේ ඉරකට අත මරකට ඵලයක් මේ කිව්වේ නෑ නෑ අනේ ආපිය අනේ අම්මේ ආයතන ලබ්බෝනි කිය උපේක්ෂා ඔයාට ෆේක් අකවුන්ට් එකක් හදලා තියෙන්නේ හරි දැන් ඉඳලා ඔයාගේ නම සචි සචි වෙරි කියුට් මේ ඉක්මනට වැඩේ පටන් ගනින්කෝ හරි 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 මිනිහා මේ දැන් රික්වෙස්ට් එක කන්ෆර්ම් කරා කවරුණත් මේ මාව හොඳට දන්න එකෙක් ස්ටඩි කරපු කොලෙජ් එක බයෝග්‍රාෆි එක ඒ විදිහටම දාලා මේ මේ මගේ සමහර පරණ යාළුවෝත් ඇඩ් කරගන්නේ මචං උපේක්ෂා මොකද තත්ත්වේ මම කිව්ව මං යාම දන්න කෙනෙක් කන්ෆරන්ස් එකේදී මීට් උනේ කියලා මරුනේ උපේක්ෂා ඔයාගේ යාළුවා වෙනුවෙන් මේක කරන්න ඕනේ තේරුණාද මිස්ටර් අභිලාෂ් මන් දවස් දෙකක් යන්න කලින් මිනිහව FB එකෙන් අල්ලගෙන තුන්වෙනි දවසේ මිනිහා කවුද කියලා හැමෝටම පෙන්නන්නම්කෝ මේ 64 නැහැ 64 නෙමෙයි 128 තියෙනවා අනේ මේ ඔයාලගේ නා විතරනේ මහත්තයෝ මහත්තයාට හදිස්සි වුණා කියලා රිප්ලයි එන්නේ නැහැ හැරෙ අපි බලන් ඉමු ඇත්තට මොකද්ද වෙන්නේ කියලා අබියා මේ ප්‍රශ්න නිසා මචං ඔබේ පෝස්ට් එකත් අපිට අමතක වෙලා මේ 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 රිප්ලයි ආවා හා හයි ස්වීටි ඔයාගේ මේ ෆොටෝ එක වෙරි කියුට් ඔයා වර්ක් කරන්නේ කොහෙද
මරුණේ හරි මාළුවට ගැඩවිලාගේ රහ දැන්න ඒක තමයි දැන් ඇමට ඇවිනෙන්න ළඟයි ආ මොකද මේ විසුව මේක ඔෆිස් එක මේ සෝරි මේ අම්මා මේ 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 අම්මා මේ මේ අපි මේ ප්‍රසන්ටේෂන් එකක් හදුවා මේ ප්‍රොමෝෂන් ප්‍රෝග්‍රෑම් එකේ ස්ටෙප්ස් ටික දාලා ඔය කරන කියන හැම දෙයකම ප්‍රසන්ටේෂන් ළඟදිම බලා ගන්න පුළුවන් වෙයි උපේක්ෂා ඔව් මැඩම් ඩිලන් ආන්ටි මේ දැම්ම මගේ කැබින් එකට එන්න ඕන ඕකේ බීගෙනවිල්ලා අම්මට ගහනකොට මම වෙන ළමයි වගේ පැත්තකට වෙලා හැංගිලා හිටියේ හැමදාම අම්මට ගහන්න එපා මට ගහන්න කියලා මං අම්මගේ ඇඟේ එල්ලුණා ඒත් මට අද අම්මව බේරගන්න බැරි වුණා මට සමා වෙන්න ඕනේ මට සමා වෙන්න වෙන ජුප්පේකට හරි යනවා තවත් ගෙදරට හිරවෙන්න අම්මටයි මටයි තව තවත් ගින්දර හොලන්න වේ නේද මගේ අලුත් ටී-ෂර්ට් එකක් තේරි වහින් නෙලි නෙවේ ඇතුලේ මේ මොකද පොඩ්ඩේ මේ මගේ ඊමේල් account එක check කරලා බලන්නකෝ මම CV දාපුවට reply ඇවිද්දි කියලා බලමු data නැ අනේ විනාඩියකට බලන්නකෝ යන මාර එනයක් හලෝ පොඩ්ඩක් ඉන්න අපි ඔයාගේ chat එකට මම විනාඩියෙන් reply කරනවා මේ තියෙනවද පොඩ්ඩක් ඉන්නවා අපිට තියෙන හදිසියට මේක ලෝඩ් වෙන්නේ නැහැ තියෙනවා තියෙනවා කොහෙන්ද Gmail team එකේ මේ කලින් ඉන්ටර්විව් යන්නත් සෙට් කරගත්තේ කොච්චර අමාරුවෙන්ද CV දානයිට ඉන්ටර්විව් කෝල් කරන්න මේ මිනිස්සුන්ට පිස්සු නැතුව ඇති අනේ ඉන්න අපි ඔය තමයි ඇත්තටම මගේ ජීවිතේ හිතට වැදෙන මැසේජ් කරන එකම කොල්ලා. පොඩ්ඩක් කොහොම ඉන්න? පොඩ්ඩි. මේ අහන්නකෝ. අනේ පොඩ්ඩි. මොකද අනේ වද දෙන්නේ? ඔයා මට උදව් කරන්න ඕනේ. මොකටද? මං ආයෙත් කලින් ජොබ් එකට යනවා. ඔයා මට උදව් කරන්න ඕනේ ලසන්ත අයියාගෙන් අවසර අරන් දීලා. මේ රැට ඉර දකින්න ට්‍රයි කරන්න එපාහලෝ අනේ මගේ අපි අනේ අපි ආනම් මාරයි මං කොහොම හරි ආයේ ජොබ් එකට යනවා මේ ඒක නෙවෙයි මං ට්‍රයි කරලා බලන්න හැබැයි දැන් ෂුවර් නෑ වාගේ මේ මාසේ පඩියත් කොහොම හරි ලැබෙයිනේ මට එකෙන් හතරෙන් තුනක් ඕන එකඟද හරි එකඟයි මෙන්න සල්ලි හරි නෝනා හරි
මේ බලංගු බා. කැල්සියම් තියනවා කිව්වම නෝන වන වන ගිනියන් වහ වගේ. ඈ මඩත් හරි ස්කූලේ කියා දුන්නේ බෑ. මාළු වල කැල්සියම් දිනවා කියලා විතරයි මම මතක. මේ රසාවට උඩ ඉච්චරයි නේ බා. අනේ අනේ ලසන්තයි. බත් බං අර කෙල්ලෙක් කරේ නිකන් වෙලෙනවා. ගෙදරට වෙලා. ඔබ මේ එක එකගේ බලලාලා ඉන්නවා. අනේ වේ. ඔබ බබා වෙන්නේ බා බං. කේන්දරේ බලපු මිනිහා. අවුරුද්දකට කලින් බැන්දනම් මම මැරෙනවා කිව්වේ නැත්තම්. මිලාකටත් ලිහිණි අපේ ගෙදර බත් අම්බනවා බං. ඒ බැන්දොත් නේ බං. ලසන්තයි. ඔය මිසයිල්. ආ. එතකොට මිසයිලට විරුද්ධ පදේ මොකදයි? මේක සිංහල ෆේල් නංගි. යෝග්‍ය මොකෝ ආවේ මොනවද වෙන්න ඕන? මිසයිලට විරුද්ධ පදේ රෝස් මල්. පොඩක් මෙහෙට එන්නකො. මොකද මේ? මේ අපේ අක්කා එයා රෝස් මලක් වගේ. ඒකනේ නංගිය මේ අයියා අක්කවම බැඳ ගන්නද? මං කිව්වේ ලස්සනගෙන නෙවෙයි හලෝ. එන මගේ අක්කගේ වෙනස. එයා කවදාවත් වැරදි කරන්නේ නැහැ. ඉතින් මේ මම වොරන්ටියක් දෙන්නම්. එයා ආයේ ජොබ් එකට ගියා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ. ෂුවර්. මේ මගෙන් මොන විදිහට ඇව්වත් එයා ආයේ රස්සාවට යන්නේ නැහැ. තේරුණාද? කියනවා. මට කියනවා එයාව ගෙදර තියාගන්න තමුසට කියද්දෝනේ.